සුබ දවසක් අද උත්තාන සමයේ පස්වෙනි දවස 22 වෙනිදා සිකුරාදා. අද පළවෙනි කියවීම අපෝස්තුලන ක්‍රියාපතේ 4 වෙනි පරිච්ඡේදයට අපි දකිනවා නැවතත් මේ පේදුරුතුමා සහ ඒ ගෝල පිරිසගේ තිබිච්ච ශ්‍රද්ධාවන්ත ඉගැන්වීම. ඔවුන් ජුවාම්තුමාවයි පේදුරුතුමාවයි දෙවියන්ගේ ආදරණීය පුත්‍ර රත්නයේ උත්ථානය ගැන ප්‍රබල ලෙස කතා කරන නිසාවෙන්ම ඔවුන්ව සිරිබත් කරනවා. ඔවුන් නිර්භීතවම කිව්වා ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළයි කියලා. මේ සභා මූලිකයන්ටම කියනවා ජීවනය දෙන්නට ආපු තැනන් වහන්සේව ඔබ විනාශ කළා. අපි ඒකට සාක්ෂිකාරය මිනිස්සු මනස්ථාපනය වෙනවා. දෙවැනි දේශනාවෙන් 5000ක සභාවට ඇතුළු වෙනවා. මේ නිසා මේක දරා ගන්නට බැරි වෙච්ච කල මේ ප්‍රධානියෝ සොල්දාදුවන්ව යවලා ඔවුන්ව හිරාඩස්සිය දමනවා. ඊට පස්සේ ඔවුන් මන්ත්‍රණ සභාවට ඔවුන්ව ගෙන්නලා ඔවුන් මැද සිටුවා. දෙදෙනාම මැද සිටුවා. ජේසුස් වහන්සේත් උත්ථානයෙන් පස්සේ ගෝලයන් මැදට වැඩම කරවාගේ ඔවුන්ගෙන් විචාරන ඔබ මොනවද කරන්නේ, කොයි බලයකින්ද මොන බලයකින්ද ඔබ මේ දේවල් කරන්නේ. එතකොට පේදුරුතුමා නිර්භීතව කියනවා ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙච්ච මේ මිනිස්සයා මොනතරම් ප්‍රබල ලෙස ඊතරම්ම උගත්කමක් නැති වුණත් මේ කොර මිනිසෙකුට කරන ලද කාරුණීක ක්‍රියාව ගැන ඔබ මෙච්චර විශ්මයටපත් වෙනවා. නමුත් ඊට වඩා දරුණු දෙයක් ඔබ කළේ නැද්ද? කුරුසියේ ඇන ගහලා දෙවියන්ගේ පුතාව රමන් කලින් කිව්වා වගේ ජීවනේශ්වරයාණන්වම ඔබ මරණයටපත් කළා. හැබැයි මේ පුද්ගලයා නැත්නම් මේ කොර වෙලා හිට පුද්ගලයා නැකිත්තේ ඒ උත්ථාන වෙච්ච ස්වාමීන් වහන්සේගේ බලයෙන්. ඒ නිසා වෙන කිසිම මගකින් ඔබට ගැලවීමක් නැහැ. මනස්ථාපනය වෙලා ඔබ දේව වචනේ අදාහ ගන්න තැන තමයි ගැලවීම තියෙන්නේ කියලා නැවතත් මේ පේදුරු සාජුවාම් ප්‍රබලව ඕන් ඉදිරියේ සාක්ෂි දෙනවා. අද අපි සුවිශේෂයේදී මිතාමත්ම ලස්සන ගලීලේ මොහොතේදී ඇතිවෙච්ච සංසිද්ධියක්. උඩ මතකයි පේදුරුතුමාගේ අතීත කතාව. මේ මොහොත අසලදී තමයි හිස් වෙච්ච පේදුරුගේ බෝට්ටුව මසුන්ගෙන් පුරවලා එදා ගලීලේදී ස්වාමීන් වහන්සේ පේදුරුව කතා කරන ගෝලිය අල්ලන්නට සියල්ල අතහැරලා පේදුරු ගියත් අර කලින් කිව්වා වගේ කුරුසයේ වේදනාව මරණය කලකිරීම තුල නැවතත් ඒ ඔරිජිනල් කෝල් එක අමතක කරලා පරණ රස්සාවට යනවා. අන්න එතනදිත් ස්වාමීන් වහන්සේ නැතිව බෝට්ටුව හිස් වෙනවා. දැල් හිස් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේම පේදුරුව නැවතත් හමතනවා. ඔබට මතකද මං කලින් අඬ ගැහුවේ මාළු අල්ලල්ල පිළිගඳ ගගහා ඉන්න නෙමේ මිනිස්සු අල්ලන්න. ඒක අතපසු කරලා ආවා නැවත එන්න කියලා පේදුරුට ආයාචනා කරනවා. එහෙදිත් ඔවුන් දැල් සෝදමින් සිටිනවා. කිසිම දෙයක් හම්බ වුනේ නැති නිසා මුළු රාත්‍රියදීම ඒ සෙබතිගේ පුත්‍රයෝ දෙන්නයි එතන හත් දෙනෙක් බලන පරිපූර්ණත්වයේ සංකේතය. තෝමස් සිටියා, සෙබතිගේ පුත්‍රයෝ හිටියා, නතානියල් හිටියා. මේ හැමෝ එක්කම ස්වාමීන් වහන්සේ කියනවා පේදුරුට උදේ තමයි කියන්නේ ඔබ දකුණු පැත්තට දැල හෙලන්න. cast your net at right side. ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියනවනම් මෙච්චර කාලේ ඒගොල්ලෝ wrong side එකෙන් මාළු අල්ලලා තියෙන්නේ. ජේසු තමයි ඔබට මට උගන්වන්නේ හරි මාර්ගයේ මාළු අල්ලන විදිය. බලන්න කීකරුකම පේදුරුගේ. මෙච්චර මූද ගැන දන්න මූදත් එක්කම ඉපදුණු පේදුරුට වඩු කර්මාන්තය ගැන දැනුමක් තියෙන ජේසුයි කියන්නේ මාළු අල්ලන විදිය. මාළු ඉන්නේ රාත්‍රියේ. හැබැයි ජේසු කියන උදේවරුෙදී මාළු අල්ලන්න දැල දමන්න කියලා. එතකොට අර ආදරවන්ත ප්‍රේමවන්ත ගෝලයා කියනවා මේ ජීවමාන ස්වාමීන් වහන්සේ කියලා. එතකොට මාළු ගණන 153ක් කියලා සඳහන් වෙනවා. සමහර බයිබල් විශාරදයන්ගේ මතය අනුව ඒ තමයි ඒ කාලේ හිටපු මසුන් ප්‍රමාණය. ජාත්මි මසුන් 153ක් වර්ග 153ක් හිටියයි කියනවා. තවත් සමහරු කියනවා භාෂාවන් 153ක් තිබුණයි කියලා. මේ කොච්චර මසුන් ඇල්ලුවත් දැලෙරුනේ නැහැ. ඒ කියන්නේ පේදුරුගේ දැලට මේ සභාවේ හැම කෙනෙකුම රඳවා ගන්නට පුළුවන් ශක්තියක් ධෛර්යයක් තිබුණා. ඒ නිසා නැවතත් ස්වාමීන් වහන්සේ ඒ රොටි අනුභව කරලා මාව අනුභව කරන්න නැවත ඔබ ස්වාමීන් වහන්සේගේ ආදරයේ ගෝලයෙකු වන්න ධෛර්යය ගන්න කියලා ඔවුන්ව නැවතත් ශක්තිමත් කරනවා. මේ උන්වහන්සේ මරණයෙන් උත්ථානයෙන් පස්සේ දැర్శණෙ වෙච්ච
තුන්වෙනි අවස්ථාව. එනිසා අදත් ස්වාමීන් වහන්සේ අපි හොයාගෙන එනවා. අපි උන්වහන්සේගේ කැඳවීම පස්සේ කළා නැවතත් පුරුදු රස්සාවට යන මොහොතේදී උන්වහන්සේ නැවතත් මතක් කරනවා your original vocation. මේක තමයි second vocational call for Peter. ඔබටත් මටත් සමහර වෙලාවට පළවෙනි අවස්ථාවේදී වැටුණත් උන්වහන්සේ another chance second chance එකක් දෙනවා. ඉතලදී නැගිටිමු. ස්වාමීන් වහන්සේ නැතිව අපගේ ජීවිතයේ නැමැති ඔරු බෝට්ටු හිස් වෙන බව මතක තියාගන්න. ජේසුත් එක්ක ගමන් කරද්දී උදේවරුේ දැල දැම්මත් මසුන් අල්ලන අල්ලා ගන්නට පුළුවන් බව අපේ ජීවිතයට අද සුවිශේෂයේ මතක් කර දෙන ප්‍රබල පණිවිඩය. එනිසා ජේසුත් එක්ක උන්වහන්සේ සමග හිටියොත් අපේ ජීවිතයට සැනසීම ලැබෙන බව සිහි කර උන්වහන්සේ සමග අපි එතෙර වෙමු. ජේසු පීට